මන්තා චක්හවාලි සුවත්තරාගච්චන්තු දේ වෙතා සද්දම්මන් මනිරාජසසුනන්තු සගග මොක්කදං දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා සත් දම්ම සවන කාලු අයං බදන්තා නමෝටස්ස බගෙවෙතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවෙතුූ වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවෙතුූ අරහතු සම්මා සම්බුද්දස්ස නතිමේ සරනං අඥං බුද්දු මි සරනංවරං Natime saang any menyangng damo mi me saang warang natime saang any menyangng sanggo miareang me warang natimeareang menyangng nibanang paremangshang ඒ භාග්‍යවත් වූ දස බලධාරී ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේට අපිහැම දෙනාගෙම නමස්කාරය වේවා සාධූ සාධූ සාධෝ භාගිවතුන් වහන්සගේ මහනෙල් මල්සුවන වහිදුණු එතුම් සිරිමුව මඩලෙන් ලෝක සත්‍යයාවිත වදාල ශ්‍රිසත්්ධර්මයට පිහැම දෙනාගෙම නමස්කාරය වේවා සාධූ සාධූ සාධහූ භාගිවතුන් වහන්සගේ සිරිමුව මඩලෙන් වදාල ඒ උතුම් දරමයෙන් සැනසීමට පත් උත්තම උත්තමාවියන් වහන්සේලාට අපි හැම දෙනාගෙම නමස්කාරය වේවා සාධූ 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 ප්‍රඥානාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවණීය නාක හාමුදුරුවන් වහන්සේලාගෙන් පණඩිත හාමමුදුරුවන් වහන්සේලාගෙන් නැතුළු සදාපූජනීය මහාසඟරත්නයෙන් අවසර ප්‍රාර්ථනා කරනු යනවරාගරූ සංසාර ගමනේ දුරලභ ඔබට මට මුණගෙහෙන විශාල කුසල අවස්ථාවක් තමයි දරමස්ශ්‍රවනය කිරීම ටිඩාසැර සැලසීම ඉමක් කොනක් පරක්තෙරක් නොපෙනෙන මේ සංසාර ගමනේ ධර්මය ඇසෙනවට වඩා අපට සිදුවී තිබෙන්නේ ධර්මයනඇසෙන එකයි. ධරමය නෑසනු නිසා අපිට මේ සංසාරයේ බොහෝ කාලයක් සක්විති රාජ්‍ය ලැබුවත් ජාතිදුක ජරාදුක ව්‍යාදිදුක මරණ දුකාදී දුක් සමුදායකට දෙනෙතේ කඳුළු පුරු වගන මූුණ දෙන්නට සිද්ධ වුණ එපමණ වූ කාලයක් අපි ගෙව්වත් මේ ධර්මය අවබෝධ කරගන්නතෙක් ඒ විඳින ලද දුක්වේදනා සහ අද විඳින ලද දුක්වේදනා අධින් පස්සනිමාවට පත්වෙන්නේන. අපි ළඟම මේ ධර්මපරියාය පාර් ප්‍රායෝගිකව වඩා ගත්තෙෙනනැත්තං බාහිර ඉන්න කිසිම කෙනෙකුට මේ ධරම පරියාය වඩල අපිට අනුමෝදන් කරන්නක් පුළුවන්කමක් නෑ. තතාගත මුවින් වදාල ධර්මය අපිම පින්වත් ශ්‍රවණය කරලා අපිම ඒ ප්‍රායෝගිකව දියුණු කරගන්න ඕන. අද ඉතාමත්ම සත්පුරෂව මේ ගෞතම බුද්ධ සාසනීහි ධර්මදානමය පින්කම සිද්ධ කර ගැනීමට දායකත්ව උසුලන්නට යෙදන්නේ. අභහාාවප්‍රාප්ත ශ්‍රියවීරසිංහ මහත්මියගේ ස්වාමිපුරුෂ්‍යාවන ගුණදස කාරියවසම් මහත්මා KMGෙන් ලක්මාලී දියනය J ඉන්ද්‍රජිත් බෑණනුවන් විසින් මෙිපින්ක මෙෙහි සෙදැඇැති දායකත්වේ ගෙන කටයයුතු කරනවා. සබ්බං රසෝ ධම්ම රසන් ජිනාතී කියල කිව්වේ බනාහන එකටම පමණක් නෙවෙයි පින්වත්න. ඒකට විතරක් නෙවෙයි මේ ධරමය අහන දැක්තන් ධර්මය නෙමැති රසය අනිතරසේනට වඩා වටි නොවයිකිවේ සකවිති මහරජ්ජුරූ විඳින සැපැතට වඩා භාග්‍යවතුන් වහන්සේ මේ සැපේ උතුම් කියල වදාලේ ධරමය වටිනව කියල වදාලෙක් කුමන කාරණාවක් නිසාද කියතොත් මේ ධර්මය ඔබ තුළ දියුණු කරගැනීමෙන් තමයි මේ රසයඔබට භුක්ති විදින්න පුළුවංකම තියෙන්නේ. ඉතිං අද සාදුු සිත්‍යධතිව මේ පිනැති පිරිස දායිකත්වය දරන්නේ බද්දේගම ගාලුපාරේ රේන්දගෙදර වත්ත රෝහලාසල පදිංචිව සිටි, විශ්‍රාමික සංඛ්‍ය ලේඛන නිලධාරී නී ශ්‍රියා වීරසිංහ මහත්මිය දෙදස් දහටි මාර්තුමා සිවිසි අටවනදින, පරොලොවස පත්වී දැනට වසර පහක් ගතවීම නිමිත්තිෙන් එතුමියට පුණ්ඥාණු මෝදනා කිරීම පිණිස. මෙම උතුම් ධර්මානු ශාසනාව පවත්වනු ලබනා අතර, මෙම උතුම් ධරමදානයෙන් ජනිත වන්නාවූ පුුණ්‍යකු සල්ස්ශ්‍රයා වීරසිංහ මහත් මියටත්. හිටපු විශ්්‍රාමලත් මහේස්ත්‍රාත්, KMG හේමචන්ද්‍ර මහත්ම විශ්‍රාමලත් උපවිදුහල්පති ලැන්ටිකාරිය වසම් පී ජයවර්ධන J වරසිංහ, අමරදාස වීරසිංහ, ධරමදාස වීරසිංහ, ආර්ියදාස වීරසිංහ, SVP වෛද්‍යරත්න PA අබේසිරි ගුණවර්ධන යන සියලුම දෙනාට මෙපින් අනුමෝදන් වී බබගාමී සසර කළවරුතුම් නිර්වාණ සුවේ ශාක්ෂාත්තේවායන් සාදුසිත් ප්‍රාර්ථනාවෙන් පුඥ්ඥාන මෝදනාවන් එ කරන්න මහපංකම සිද්ධ කරනවා. සදාදරණීය පියාණන් වහන්සේ ගුණදාස කාරියවසම් මහත්මාටද නිදුක් නීරූගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන අතර තිසේජ ඉ සරි සහ දසුල සෙජාන් යන මුුණු බුරුමිනිිබිරියන්ටද නිදුක් නීරූගේ සුවපත්භාවය ප්‍රාර්ථනා කර නතර අධ්‍යාපන කටයුතු ද සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වායන් ප්‍රාර්ථනාව නරමුණු පෙරටු කොටගෙනයි මෙ පින් නැති පිරිස මවුතුම් පින්කම සිද්ධ කරන්නේ ගෞරවනීය සාමීන් වහන්සේට ඉතාමත්ම ශ්‍රද්ධහ සිතින් ආරාධනා කරනවා මේ ජීවිතයේදීම නිවීම පිණි සුපකාරවන දහම්කරුණු කීපයක් පහදා දෙන්න කියලා පින්වත්න මාතෘකාව ප්‍රායෝගික ලෙස දැනුනට මේ ජීවිතයේදීම නිවීමට නම් භාග්‍යවතුන් වහන්සගේ ධර්මය නිවන සඳහපාදක වුණු දේශනාවක් තමයි වදාරන්න වෙලා තියෙන්නේ කියල දෙන්න සිද්ධෙ වෙන්නේ. එනිසා මාධ යෝජනා කරගන්නවා ඔ ඇත්තුොන්ට කියල දෙන්න සමත භාවනාවෙන් සහ විදර්ශනා භාවනාවෙන් මේ යුගනත්ද භාවනාවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ දියුණුවෙන අංග තමයි සබ්බංරසෝ දම්මර සංජිනාතී කියලකිව්වේ. දවසක් මම ප්‍රඥානාලිකාවේ දේශනා කළා මේ බුද්ධානුස්සතිය ස්වභාාවීෙන් වැඩෙනව කියන එක. ර ස්වාමීන් වහන්සේ කෙනෙක් කතා කරලකිවූ බොහන්සලු අදහසත් දක්වල තියෙන්නේ මූලාශ්‍රයයක්ත් එක්ක මතක් කරන්න කියල බුද්ධහනුස්සති අනුස්සති භාවනාතර එකක් තමයි දස අනුස්සති භාවනාවන් වලින් එකක් චතුරාරක්කා භාවනාවන් වලින් එකක් ඒවගේම භාග්‍යවතුන් වහන්සේ වදාළ සතිිපට්ඨානින් එක භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති වෙනවා මරනානුෂතියත් අසුභයත් වඩනකොට. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය දේශනා කරන සාමීන් වහන්සේ කෙනෙකුට ඔඇත්තන්ට ශ්‍රද්ධහ සිත ඇතිවෙන්න මොකක් නිසාද. උහන්සේ කියල දෙන ධරමය නිසා. ග්‍යුතුන් වහන්සේ ධරම උවහස කියල දෙන නිසාත් දේශකයාණන් වහන්සේලා පිළිබඳව ගෞරවයක් ඇති වෙනවා එක මුදාරණයක් තමයි නාවන අරිය ධම්ම නායක හාමුදුරුවනේ වහන්සේ වඩිනකොට මග මල්වලින් ඇතුරුව අර්ගඥාන හාමුදුරුව මග වඩිනකොට මල්වලින් මිනිස්සු අලින් සරස නොවනේ මක් නිසාද ධර්මය පැහැදිලි කරනකට දේශකය පිළිබඳව ගෞරවයක් ඇති වෙනවා. එතකට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගෞරවයක් ඇති වෙනවා. මරනානුස්සති සීපත් කරනකොට මෙතරම් වූ ගහම්බීරි ධර්මයක් දේශනා කළ ශස්තෘවරයක් යි තරම් නම් සේෂට්‍රයිද කියන තැනට. ලෞකික පැත්තෙන් අරගෙන මම පැහැදිලි කළොත් කන්න බොන්න ඉන්න ඉටින්න දුන්නු තාත්තගේ ගුණේ පිළිබඳව පිට මතක් වෙනව තාත්ත මරුණ හමතාත් අපි වෙනුවෙන්ි තුරු කළ දේ ගැනා පිට කල්පනා වෙනකොට සෑම සත්වයකුට මුදාාවෙන ධර්මතාවයක් වුණු මරණ ධර්මතාවය භාගිවතුන් වහන්සේ අසක් මුල්ලක් නෑර අපට පැහැදිලිව දේශනා කරලා තියෙනකොට අපට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අචල වූ ගෞරවයක් ඇති වෙනවා. එයාට වඩන්නට අවශ්‍යතාවයක් නෑ එයට වැඩෙනවා ඇයි අර කාරනා දෙක ප්‍රගුණ කරගන්නකොට. භාගිවතුන් වහන්සේ පිළිබඳව සැකයක් ඇතිවෙන්නේ නෑ ඇයි ඇතිවෙන්න ඇත්තේ භාගිවතුන් වහන්සගේ ධරමයෙන් භාග්‍යතුන් වහන්සේ දැනගෙන තියෙන නිසා භාග්‍යතුන් වහන්සේ වදාල පටිච්ච සමුපාද ධරම පරියායෙන් එතනත් පැහැදිලි වනවන පෙන්වත්න අවිද්‍යාපච්චා සංකාරා සංකාරපච්චා විඤ්ඥානං වෙග්‍රහ කරග නැවිින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ජාතිජරා ව්‍යාධි මරණ එ ඒක රින් බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් පටිච්ච සමපාදේ දකිනුකට භාග්‍යතුන් වහන්සේ දැක ගන්න පුළුවන්නේ එතුකට භාග්‍යවතුන් වහන්සේගේ මවින් වදාල ධරමය අහන ශ්‍රාවකයට භාගිවතුන් වහන්සේ දකින්න පුළුවන් ඒ දකින්න පුළුවන් එමුකෙෙන්ද භාගතුන් වහන්සේ වදාහළ ධර්මයෙන් භාගතුන් වහන්සේ දැක ගන්න නිසා. මවබට යෝජනා කරන්නේ මේ ඔබ ප්‍රායෝගිකව වඩල බලන්න කියලයි. මේ දරමය ප්‍රායෝගිකව නොවඩනතා කල් කසීභාරත්්වාජ බමුණ කළ අවසාන වාක්‍ය හතර ඔබට මට කියන්න පුළුවන්කමක් නෑ. කසේ භාරත්වා ධර්මය හල බුදුරජාණන් වහන්සේටම කියනවා ස්වාමීණී නික්කුද්ජිතන්වා උක්කු ජේය මෙන මේ පරයායන් හත රොබේ ජීවිතේ බනක් අහල ඔබට කියන්න පුළුවන්නන්ගේ ස්වාමීන් වහන්සේ සරහම. එදාට තමයි ඔබ මේ ධර්ම රසේ බුක්ති වින්දශ්‍රාවකෙක්වෙෙන්. එහෙම නැතුව ස්වාමීන් වහන්සේ කියන දරමය අහලා ඇත්තනේන්නම් හරි සුන්දරයි කියල නැකිට්ටුත් පෙන්වත්න එදාට ඔබට ධර්මය අවබෝධ වෙල නෑ. දරමේ සුන්දර බව ඇත්ත හැබැයි ඒ දරම මේ ප්‍රායෝගිකව වඩන කොට තමයි. දරමය තියන අතිසුන්දරත්වය ඔබට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කමතියන්. සක්ම එක්ර මලළග දරකට වැඩම කලාා තරුණ දරුව එකකුගේ. ඒ දරුවවා විශ්වවිද්‍යාලයේ පළවෙනි පෙළ සා මාර්ථයක් ගත්ත විශ්වවිද්‍යාලය ඇතුළෙත් විශාල කීර්තියක් කුරුම කරගෙන තිබුණු දරුවෙක්. රූපසවභාවින් අඩුවක් නැති හරි ලස්සන දෙමෝපියන්ට කීකරු විශ්විද්‍යාල ආචාර්යෙමන්්ඩ ලෙටිතා කීකරු පුදු මිතේ ඔඇත්තන්ට ඒ දරුවගේ චරිත එක්තනක් කියනවා ආපන ශාලාවට ගිහින් ආපන ශාලාවේ කවුරු හරි කෙනෙක් කෑමක මිලාහලා නොගෙන හිටියොත් ඒ දරුව කෑමයකඒ දරුවගේ නොගෙන කන්ාස කෑමෙයි මිල විමසුපු කෙනාට කෑමටි කරන්දීලා සතුටු වෙන කෙනෙක් කියවා. දරුව දවසකට දෙවතාවක් බණහන කෙනෙක් රාත්‍රේ නින්දට යනකොට අනිවාරයම බණක් අහනවලු බුද අවදි වෙනකොට අනිවාරයම ධර්මයක් අහනවලු යගේ තාත්ත තමයි කියන්නේ අපිට අරංගිෙන් කාමරේ පෙන්වා ත්‍රිපිට ර ත්‍රිපිට කොට ස්කීපයක් ඒ පොත්රාක් කියය තියෙනවා දේශනාවන් පවත්තපු සාමීන් වහන්සේලගේ දේශනාවන් අහපු දිනගානලියල තියෙනවා බලන්න සොහොනෙෙන් එහාට වගා කරගත් අවුරුදු විසිහ තරක දරුවක් අම්ම ප පුවට අතගගහන් නොව තමන්ගේ දරුව නැති විච්චි ෂෝකය හැබැ තාත්තට ගානක්වත් නෑ තාත්ත මර නේසිය අල්ල සූදානං කරනවා අදහන පුුණ්්‍යෝස වේ පවත්වල ඉවරවෙලා හිතවත්කමනි සාටික වෙලාවක් කතා කර කරඋන්න. ඒ වෙලා විදි කිය නොහා මුදුරුවනේ නෝනට වගේම මටත් දුකක් දෙනේවී මම ධර්මය අහල පුරද්දක් නොකරගෙන හිටියන. මමත් පුතත් දරමයහවා මට පුතාගේ වියෝවීම එක් අතකින් දුකක් ලෙස දැනුනට හැබැයි සබිරිඳට තරම් මට විශාල දුකක් දෙනෙ එන. මන්දන්න යිපදුනු හැම සත්වෙකුට මේ මරණය උරුමයි කියලා. මේ ගැන හිතන මටත් මේ මරණය උරුමයි කියලා මට හිතෙනවා. හැබැයි මං මේක තේරුම්ගත්තේ දරමය හලයි. අන්න පෙන්වත්නි නික්කුජ්ජිතංවා ඔක්කුද්ජය. අම්ම යටහත්තට හරවල භාජනයට වතුර පුරුවනවා. පුතත් තාත් අත් දෙන්න භාජනය උුඩු අතට හරවලවතුර පුරුවගන්නවා. කාගෙ වතුර කලයට ද වතුර පිරෙන්න්නේ. ට හරවලවතුර වක් කරපු කෙනට අයිවතුර පිරිලතියෙන්. එයාගේ ප්‍රායෝගික ජීවිතයේ ප්‍රශ්නාඩුවයි ශෝකයේ වෙලා පේලතවීම සුසුම් හෙලීම මේ සයල්ල මුොහුට තිබුනට සාපේක්ෂව ප්‍රත්ජන සිතක් තිබුණු කෙනෙකුට මෙහා පින්වත්නයාලගේ හිතහරි පොහොසත්. මවබට අතියෝෂනා කරන්න ඔබ ධර්මයහන්න. දර්මයයාල ප්‍රායෝගිකව ධර්මේ දියුණු කරගන්න ප්‍රායෝගිකව දියුණු කර ගත්ත කෙනාට තමයි කියන්න පුළුවන්කම තියනෙමකක්ද. අන්දකාරයේවා තේලපජ්ජෝතන් ධාරේය, අන්දකාරයේ තුළ අතපතකගා හිටපු මට භාග්වතුන් වහන්සේගේ ධර්මය මුණ ගෙහිච්චි ගමන් විසාලාලෝකයක් ලැබනා කෙල සතුටුපදවගන්න පුළවා. හැබැයි පින්වත්නී ධර්මය හොඳටහල තියෙන් ඕන. අපි යන පාර දැනගෙන නොහිටියට අපේ නොදැනගෙන යන පාර තුළ අපිට අවශ්‍ය ගමනයාගන්න බැරිවෙනවා. අපේ ඒකම මාරගේ වෙන්නේ නිවනයි. චතුරාරි සත්‍යය ධර්මය අවබෝධයයි. මේ සංසාරදුකින් අත්මිදීමයි. පෙන්වත්න අතරමං නොවී යන ගමනට වඩා දැනගෙන අතරමං නොවී යන ගමන හරි සුන්දරයි. ආංගේ ධරමය තුළ සුන්දර වූ ආර්ය මාර්ගයේ වඩාගන්න ඔබට ඉඩහසැර ලැබෙනවා. ඔබ මේ ධර්මමාර්ගයේ පූරණය කරගත්තොත්. ඔබට එදාට කියන්න පුළුවන් ස්වාමීනයේ මට ඔබ වහන්සගේ ශ්‍රාවකයක් වෙන්න ඉඩ දෙන්න කියලා. මම බුදුරජාණන් වහන්සේ සරණ යන ශ්‍රාවකයෙක් කියලා. මම බුදුරජාණන් වහන්සේ මුවින් වදාල ධර්මය සරණ යන ශ්‍රාවකයෙක් කියලා. මම භාගිවතුන් වහන්සගේද. ආර්ිය සංගයා සරණය යන ශ්‍රාවකයෙක් කියලා. ඔබට එදාක් කසී භාරත්වාජ කිව වගේ තවත් විශාල බ්‍රාක්්මණවරු කිව වගේ ඔබටත් ධර්මය ප්‍රායෝගික වඩනකොට මේ ගෞතම බුද්ධ සාාසනය පිළිබඳවත්. මේ ගෞතම ශාසනයෙහි නෙක්කම් මේ ප්‍රාර්ථනා කරගන්නත් ඔබට පින්වත් නිදහන්සර සැලසෙනවා. එනිසාමා යෝජනා කරන්න ඔබට නිවන සඳහා පාදක වන මේ ධර්මපරියාය, ආයෝගික ඔබ ගෙදර නිවසදි උබ ලඟද ඔබන්න එක්වට පත්වන්න ඕන පෙන්වත්න අපේ ජීවිතය එතර කරගන්නට නම් අපට ගුරුවරයෙක් ඕන වෙනවා ඔබට ගුරුවරයෙක් නැතුව මේ ගමන යාගන්න පොළුවංකම තියෙ නමුත් අපහසුයි ගුරුවරය කන්නකොට අපි ගුරුවරයගෙන් උපකාරය ලබාගන්න ඕන යම් බහන්ඩයක් අපි පාවිච්ච කරනකොට එක කැට්ලොකයාත් දෙවා අත්පොතක් දෙනවා නේ එ අත්පොතේ තියෙනවා මේක පාවිච්ෂි කරන්න මේක සඳහායි මේක හදාගණ්ඩෝඕන මේ විදිහටයි එයල ඉලක් කන්දාල කියල දිීල තියෙනවා මේ දෙ මේ තුන මේ හතර අපි කියන විදිහට කළහම් අපිට අපි බලාපොරොත්තු වූ ගත්ත මිලට ගත්ත බහණන්්ඩය අපේ ඇස්පනාපිට නිර්මාණය වෙනවා ඔබ බලන්න නැද්ද කියලා ො ඔබ හිතාගන්න ඔබ ෆෝන් එකක් ගත්තා. මේකේ ජීවිතයට ඔබ මේ ෆෝන් එක පාවිච්ච කරල නෑ. දැන් ඔබට යම් ප්‍රමාණ එකට පාවිච්ච කිරමි පුරද්ධක් තියන නිසා කැට්ලොක්කක කවශ්්‍ය වෙෙන්න්න ඇතිය එක ඇත්ත. නමුත්මං ඔබ අහන්නේ. කවම කවර කවදාකවත් කිෙනම් වූ මොහොතක දිවත්. ඔබ හැන් ෆෝන් එකක් පාවිච්චි කරල නැතුව. ඔබට දෙදහස් විසිතන අවුරුද්දේ ලෝකේ හදපු ඉතාමත්ම ඉතා විශාල තාක්ෂණයක යුක්ත ටෙලිෆෝන් එකක් ඔබ අතට දෙනවා. ඔබ කවදාකවත් තච්චි ස්ක්‍රෙන් එක කියන්න මකක්ද කියලා දන්නේ නෑ පව බට්න එකමකදදකෙ ලඔබ දන්නේ නෑ බොලම්ස් අඩු වැඩි කරන බටන් කියන එක දන්නේ නෑ මයික් එක තියෙන තැන දන්නේ නෑ.සිම්ප්‍රේක ඔබ දන්නේ නෑ මෙ සියල් ඔබ දන්න නැතු බට පෙටියක්ක තුළට ෆෝන් එකක් දාළ කියන පාවිච්චි කරන්න කියලා දෙමං ඔබ අහන්නේ ඔබ මේ ෆෝන එක කල්ලන්නේ බයින් දෙ නැද්ද කියලායි. ඔබ මේ ෆෝර්න එක කල්ලන්නේ බයිම් වෙව්ුලයි. ඩිස්පලේක දිහා බලද ඇගිල්ල තියදි ඩිස්පලේක ඕන් වෙනවා. ඔබට ඒ දකි දකි දදි දැන දිට දා දියදායි. ඇයි කවදාකවත් ඔබ මෙහෙම දෙයක් දැකල නෑ. දෙපැත් අහරබල බලලා මේ වතුරට වැටුවට වතොරයන්න ඉත් නෑ කියනවා. ට පුදුම හිතෙනවා මොකක් කියේලද මට වතුර ඇතුළකින් උස්මගන්න බැරිකොට මේ මෙවලමට පුළුවන්ද කියලා සැකවපදේ. ඒ මයික ඇතුළින් වතුර යයි නේද සුන්්ස් එලියට එනවානම් වතුර ඇතුළට ඒ ඔබට මේ විදේ ෆෝන් එක ගැන සැකැහිතෙනවා. මොකක් නිසාද සැකහිතයෙන්නේ ඔබට පාවිච්චි කරල පුරුද්දක් නැතිකම නිසායි. භාවිතායේ බහුලී කතාය බලන්ට ධර්මය තුල බුදුරජාණන් වහන්සේ ග්‍රහ කරන විද. භාවිතාය බහුලී කතාය භාවිතා කරන්න ඕන බහුලී ක්‍රථ කරන්න ඕන. එහනම් මේත් දරමයත් ඔබට අල්ලල නැති ටෙලිෆෝන් එකක් වගේ. එනම් මේ ටෙලිෆෝන එකට දීල තියෙනවා කැටලොක එක. ඒ කැට්ලොක්ක එකක බද්්‍යියනය කරද්‍යට අහුවේ නොකක්ද උඩිින්ම තියෙන්නේ ඕන් කරන ස්විච්චකයි ඩැන් ඔබ දන්න උඩ බටන් එක සර තුනක් විතර වං හිටියහාම ෆෝර් එක ඔන් වෙනවා කියලා දැන් හරි ඔබට ඔබ කරනවා ඔබට ප්‍රතිඵල්ලය පේනවා දැන් ඔබට තියනෙ මොකක් ද ප්‍රීතියක් තියෙනවා සතුටක් තියෙනවා ඉළඟට කියනවා මේ ඇතුල තියන මේ වගේ මේකයි මේ ශවිච්චලින් කරන්න මේකයි මේකෙන් කරන්න කෙලබට කියල දෙවා ම ඔබට ඇත් කියෙනවා පෙන්වත්න්නේ කැට්ලොක්ක එකක් වගේ ගුරුවරේක් ඕන වෙනවා ඔබේ ජීවිතයෙහි ගුණාංගද වුණු කරගන්න. ඒ ගුරුවරය තමයි කවුද කරමස්ථාන සලසනාචාය උත්තමයෝ කෙනෙක්. හැබේ ඔබ හිතන්න එපා මෙහෙම. කර්මස්ථාන සලසල දෙනකෙනාට ඔබ එතර කරන්න පුළුවන් වේ කියලා එහෙම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේටවත් බැරිවිච්චියක කරමස්ථාන සංහන්සකෙන කොට කොහොම කරන්න බෑ කරමස්ථාන දෙන ස්වාමීන් වහන්ස කෙනෙ කරන්න ඔබේ චරිතය පිළිබඳව දේශනාවන් පවත්තල ඒ චරිතයට අදාල කරමස්ථාන පිළිබඳ වනිසාසනාවක් කරනවා. හැබැයි ඔබ තමයි තෝරගන්න ඕනනේ ඔබේ චරිත ඔබ සඟවගෙන බොහෝ පිරිසක් කනුගමනය කරන භාවනාකමටහනක් ඔබ කලාට ඔබට ප්‍රායෝගිකව, ඒ කමටහන්නෙන් වැඩෙන දේ වැඩෙන්න්නේෙ නෑ. එනමොකක්ද තෝරගන්න ඕන ඉස්සරලම ඔබ ඔබේ හිත තෝරගන්න ඕන ඔබ ළඟ තියෙන කෙලිස් පිළිබඳ ඔබ වැටහීමකට පත්වෙන්න්න ඕන ඒ කෙලිස් තුලින් ඔබට නිවීමකට පත්වීමට අවශ්‍යමනා ඇතිවෙන්න ඕන කර්මගැන කර්මස්ථාන ලබා දෙන ආචාර්වරයකුගේ උපස්ථානයක් නැත්තං උපකාරයක් ඇතිව ඔබ ඒ දරමයහෝදිීංගිගෙන ගන්න ඕන ඉගෙනගෙන ඔබට ඊළඟට අනුගමනය කරන්න තියෙනමකක් ද කලබල නැති, සිත විසිරණ ස්වභාවයකට පත් නොවෙන, භූමිියක් ඔබ තෝරගන්න ඕන විවේකීව ජීවත් වෙන්න විවේකීව කටයුතු කරන්න. තමන්ගේ සිත අරමුණුමත පවත්වාගැනීමට සුදුසු ප්‍රදේශයක් ඔබතෝරගන්න ඕන. තමන්ගේ සිත අරමුණක් මත පෙහිටන. එකට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ගොඩක් පෙන්වත්න හොඳයි භාවනා සේනාසනයකට යනෙක් ඇයි ඒ සේනාසන භූමිය හදල තියෙන්නේ භාවනාවට උචිත ආකාරයකටයි. බාහිරාරමුණු ගැටෙනෙ නැති බාහිර අරමුණ වලකින් තොරවුණු බෙන්මච්චි භූමියක්කම තෝරගන්න ඕන ඇයි නානාරමුණු කෙරෙහි සිත දුවන්නේ නැතිකම නිසා. නානාරමුණුකිරී සිත දිය්ුවොත් තමයි ඔබට සිත දමනය කරගන්න බැරිකම තියෙන්නේ එතකොට ඒ නානාරමුණු කෙරෙහි සිත දුවනයක පාලනය කරගන්න විවේක භහමියයක් තෝරගෙන ඒ නියමිත කාලයේ භාවනාව කරන්න ඕන ආංගේ භාවනාව කරන කොට තමයි ඒ ශ්‍රාවකයාගේ සිත සත්ති සම්බෝජ්ජන්ගේ වැඩෙන්න පටන් ගන්නේ සතති සම් බොජ්ජන්ගේ වැඩෙන්න්නට නං උබමොකද කරන්න ඕන විදර්ශනාව හෝ සමත භාවනාව යුගනත්වේ වඩන්නටඕන කරමස්ථාන ලබා දෙෙන ආචාර්වරයෙකුගෙන් උපදේශයන් අවවාදයන් ලබා ගන්න වඕන ඒ හොද ටිගෙන ගන්න ඕන තමන්ගේ චරිතයේ තමන් අඳුනගන්න ඕන අඳුනගෙන චරිතේට වු කමටහන ලබාගන්නඕන දිවේක ස්ථානයක් තෝරගන්න ඕන අරන්නයක්කෝ රුක්ෂමූලයක් ෝ සේනාසන භහමියක් ඔබ තෝරගන්න ඕන තෝරගෙන භාවනාවට සිත අරමුණු කරගන්නත් තෝන අන්න ඒ අරමුණු කරගත් අහමයි ඔබට සතිසම්බෝජ්ජන්ගේ කියන ධරමය වැඩෙන්නේ. එට සති සම්බෝජ්ජන්ගේෙකිල ඉගෙනගත්තට මහිත ඉගෙනගන්න එක ප්‍රමාණවත් නමුත් ඉගෙන ගත්ත එකින්ම සතිසම්බෝජ්ජන්ගේ වැඩෙන්නේ නෑ මේක ඔබ ප්‍රායෝගිකව වඩන්න ඕන එනිසා තමයි පෙන්වත්න ඔය ගොඩක් විට භාවනා කරන්න සම්බන්ධ වනාහම ඒ දායකත්තන් දබ භහාවනාවට පුදු මිදිරි ඇලුම් කරන්න පටන් ගන්නේ මොකක් නිසාද ඒ සතිසම් බොජ්ජන්ගේ වැඩෙන කොට ඊළඟෙට එයාට වැඩි ම්ොකක් ද ධම්ම විේ බොජ්ජන්ගේ වැඩන්න පටන් මොකද දම විජේ බොද්ජන්ගේ වැඩින්න වැඩෙන කරන්න ඕනදේ දැන්ර සතති සම්බෝජ්ජන්ගේ වැඩුණු ශ්‍රාවකයෙක් කෙ ලොම් නිය දත් හම වකු ගඩු ලේ මෝත්‍ර අසුචි මේ ආදී කොටස් ගැන භාවනා කරන්න ඕන. හදියට පින්වති කෙටියෙන් සරලව කිව්ොත් අසුභහය වඩනවා කෙන හිතන් දැන් විදර්ශනාවන් කරේ නය කෙනෙ එක අසුභයේ වඩනකොට කෙස්වල තියෙන පැහැතනුව අසුබේ වඩනෝ. දෙමමකද කරන්නේ මේ ධම්ම විජයේ සම්බොජ්ජන්ගේයේ වැඩෙන ආකාරේ තමයි ටදැන්සැල්ල පැදිලි කරලා දුන්න සතිසම්බොජ්ජන්ගේයේ වැඩෙන දැඟෙන ධම්ම විචේ සම්බොජ්ජංගයේ වැඩීමට නම් විදර්ශනා භහාවනාවෙන් කේස ලෝම නකා දන්ත සතෝ මංසන් නහාරු ආද වූ මේ මේ කොටස් පිළිබඳව හොඳින් වැටහෙන ආකාරයට සිහිපත් කරන්න ඕන. උදාහරණය. කෙස්වල පාටනුව සිහිපත් කරන්න පුළුවන්නේ. කෙස්සුදු කළුපාටයි ඉළඟට විවිධ වර්ණයකින් යුක්තයි, කොටසක් සුදුපාටයි කොටසක් කලුපාටයි, කොටයි කෙලස් මේටට තවත් කොට දිගයි එළඟට කැරකිල තියෙනවා හිස්කබැලෙහි සොරි තියෙනවා ලේඩින්නවා කෙස් පීරණකොට ගැලවෙනවා. සෝදා නොහිට යොත් එහෙම ගදගහනවාඒ කුණප කොටසක් ලෙස දකින්න පුළුවංකමතියෙන් වන පැහැයෙන් ගත්තත් අප්‍රසන්න ස්වභාවයකින්. පැහැෙන් බැලුවත් පිළිකුල් ස්වභාවයකින්. යුක්තයි කෙස්ක යන්නේ. ගැලවෙල වැටුණට පස්සේ තවත් පිළිකුල් වෙනවා. මොන තරමක මොන තත්වයක හිටියත් එන්න ශ්‍රාවකයගේ කෙස් නං කෙස් එකම විදී පිළිකුල් ස්වභාවකින් යුක්තයි. අන්නේ ඇහැට පේන අරමුණු පිළිබඳව හොඳින් මෙණිහි කරලා සිත පිහිටුවන්න ඕන. එතකොට තමයි එයාට විදර්ශනා කරනකොට නාමරූප ධර්මයන් පැහැදිල ලෙස පේනවා අනිත්‍යදී භාවනාරම්බණයන් සිතමිංයා භාවනා කරනු. අනිත්‍යේ දුක්කයි යනාත්මයි, ලෝම අනිත්‍යේ දුක්කයි යනාත්මයි, නිය අනිත්‍යය දුක්කයි යනාත්මයි, සමානිත්‍යය දුක්කයි යනාත්මයි, මස් අනිත්‍යයේ දුක්කයි යනාත්මයි, නහරවැල් අනිත්‍යේ දුක්කයි යනාත්මයි, හරදය අනිත්‍යයි දුක්කයි අනාත්මයි, වකුගඩු අනිතතේ දුක්කයි අනාත්මයි, කෙල මේවිදියට දෙතිස් කුණපයන්ම පෙන්වත්නී අනිත්‍ය වශීෙන්, දුක්සාහගත වශයීෙන්, අනාත්මවශයෙන්, මෙනෙහිකරමින් මෙනෙහිකරමින් මෙනෙහි කරමින් ඒ යෝගාවචරයා පෙන්වත්තිමින් ශරීරයේ තියන අනිත්‍ය වූ ස්වභභාවය, දුක්සහගත වූ ස්වභාවය, අනාත්ම වූ ස්වභභාවය වඩන්න පටන්ගන්නු. හැබැයි මේක වඩන්න මොකින්ද තමන්ගේ සිටින්. ද හොදට ස්මරණය කරනවා. අනුන්ගේ රූපයක්න මේ තමන්ගේ රූපේම දකින්න පුළුවන්නේ. අසු්චි මළමූත්‍රාදී ගැන දකින්න පුළුවන්නේ? අනේ දකිනකොට ඒ භහාවනාවේ යෙදෙන යෝගාවචරයට ධම්ම විජිය සම්බෝජ්ජන්ගේ වැඩෙනෝ. ඒනම් ධම්ම විජය සම්බෝජ්ජන්ගේ වැඩෙන් මොකකින්ද විදර්ශනාවෙන් ොකක් පිළිබඳවද විදර්ශනා කරන්නේ පින්වත්නී කුණප කොටස් පිළිබඳව විදර්ශනා කරනවා කොයි වගේ ධරියට මේක විදර්ශනා වඩන්නේ විදර්සනා වඩන්නේ පින්වත්න හරකෙක් මරල මස්විකුණන තැනක ඒ තැන මස්තියල තියෙනකොට ඉල්ල නොව වගේ මේ සරීරයේ කොටස් කොටස් වශයෙන් දකින්න පුලුවංකම තියෙනවා අනුලෝම සහ ප්‍රතිලෝම වශයෙන්. ධර්මය උගන්නනවා මේ පටිච්ච සමුපාද ධරමය දකිින් ඩඕන කියන කොහොමද පිහිියක් ගලගානකොට දෙපැත්තට එකම වේගෙන් අදි නො වගේ. උඩේ ඉන්දලා යටටත් යට ඉඳල උඩටත් මේ මෙනෙහි කරන්න ඕන අනුලුවම සහ පටිලෝම වශයෙන්. රකොටඒ ශ්‍රාවකයට ඇසට ගෝචරවන රූපයක් නිතති සුක ආත්න වශයෙන් ගැනන්නේ නෑ. ඇයි ඒ තැනැත්ත පින්වත්ති මේ අනිත්‍ය දුක්ක අනාාත්නවශයෙන් දකින නිසා. හරියට මෙන්න මේ වගේ. ඇහැන් දකින රූපියෙන් නිතිතිසුක ආත්මවශයෙන් දැක්කොත්තමයි එතන අපිරි සිදුවෙන්නේ මොකකින්ද කාමත්්ඡන්දය තුළින්. ම්න්දින් සිත පිරි සිුදු වෙන්නේ රූපය නිත්‍යයයි කියල දකින්න ගිය. ශබ්දේ නිත්‍යයි කියල දකින්න ගියෝ. රස නිත්‍යයිදි කියල දකින්න ගියෝ. ඉස්්පරෂය නිත්‍යයයි කියල දකින්න ගිය. එතකට ඒ ශ්‍රාවකයට හිතෙනවා දේ ස්ටයි කාන්තයි මනාපයි පියරූ පයි කියලා එවෙනගොට ඔහොගේ සිතේ තැන තවාගන්න පුළුවන්ක මටනේ. එනිසා තමයි හ ලස්සන තනක් ධරම උගන්නනවා භහාවනාව වඩන ස්ශ්‍රාවකය ඉස්සරලම සීලයේ පිළිබඳවවෙහිතන්න ඕන කියලා. මා දවසකොෝ ඇත්තන්ටඒ පිළිබඳව පැහැදිලි කරලා දෙන්න ආරක්ෂා කරගන්න සීලයේ පිළිබඳ වධිස්්ඨාන කරන්න පුළුවන්කම තියෙන්ඩොන් ස්ථාන අටක සීලයේ පිරිසිුදු වෙල තියෙන්න්න ඕනු. ඉළඟට බුද්ධාදී රත්නත්්‍රය කෙළෙහි ජීවිතය පෙන්වත්න පූජා කරල තියෙන්නත්ව ඕන. ඇයි හෙම කරන්නේ ජීවිතයේ පූජා කලාට පස්සේ ජීවිතය පිළිබඳ අපේක්ෂාවක්නේ ඔබ මට යමක් පූජ කලාට පස්සේ ඔබ ශංසනට යමක් පූජ කලාට පස්සේ ඔබ තවත් අයකුට යමක් පරිත්‍යයාග කලාට පස්සේ ඔබ හිතිං අතෑරල යමක් ඔබ තව කෙනෙකුට දුන්නට පස්සේ ඔබ ඒ වස්තුව පිළිබඳව නැවත හිතන්නේෙ නෑ. ඇයි ඔබ දීලිවර නිසා. පෙන්වත්නයේ ජීවිතය ඔබ හිතන්න මෙහෙම. බුද්ධාදී රත්නත්‍රය කෙරේ ජීවිතය පූජා කළ කෙනාට බියක් තැතිගැනීමක් ලොමු දැහැගැනීමක් ඇතිවෙන්නේෙන. ඇයි ජීවිතේ ඔහු හිතින් අතැහැරල ඉවරයි. කවුරු කෙරෙහිද බුද්ධාදී රත්නත්්‍රයේ කෙරෙහි. අනිත්‍යාදී වූ ධර්මය මෙනේ කරන ශ්‍රාවකයට එක පිටු අහලක් වෙනකොට අනිත්‍යාදී වූ ධරමයන් සිහිපත් කරන කොටයි ධම්ම විජයේ සම්බෝජ්ජන්ගේ ඇතිවෙන්නේ. ඊට පස්ස කියන අප පින්වත්න වීර්ය ඇති කරගන්න ඕන මොකක් සඳහද වීරය ඇති කරගන්නේ. වීරිය සම්බෝජ්ජන්ගේ මේ කියන කාරණ වැඩවාම ඇතිවෙනවා එකක්. අපි භාවනාවට ඒ තැන්වල අසුන්ගත්තහම් එක්කෝ අර්ධපරියංකෙන් එක්කෝ බද්ධ පරියංකෙන්. එමනැ ැවුවඇත් ඕනතරන් ද කළ ඇතිනෙ ංකාවේ විධ ප්‍රතිමාවන් තියෙනවා විවිදීරී අවුතුලින්. පත්මාස නීරියවවෙන් තියනවා. අර්ධ පරිියන් කිීරියෙන් තියෙනවා බද්ධ පරිය පිදිහට තියෙනවා සක්මන් කරන සුභාවෙන්. ඕනෑ අවස්ථාවක තමන්ගේ සිට තැම්පත් කරගෙන භාවනා කරන යෝගාවචරයට, බීරී වඩන්න වෙනවා මෙන මේ අවස්ථාවන් වලදී එකක් තමයි පාරිසරික වශයෙන් වෙන සිදවීම් නිසා. මොනමද පාරිසරික වශයෙන් වෙන සිවීම්. පෙන්වත්ති සූර්යා පායන් නැතිකොට, පරිසරය අධික ලෙස සීතලට පත්වෙනකොට ගතට සීතල දැනෙන්න්න පටන් ගන්නවා. ගහක් යට වාඩිවෙල ඉන්න බෑ ඉළඟට කුටියක ඉන්න බෑ මේ විදිහයට තමන්ට භහාවනා ඉරියව්ව තුළ කල්ගෙවන්න බැහැ ගත්තට දැනෙන සීතල නිසා. දැන් සීතල නං ඔබමොකක්්ද කරන්න ඕන සීතල නැතිවෙන දවසටමා භාවනා කරනවා කියලා සිත බිඳගන අන්න කටයුතුවල ඉදිල් හරයනවාද නෑපින්වත්න්නේ. සීතල කියනද ඉවස ගන්න ඕන. දැම්බලන් භික්ෂුවටේ නිසා තමයින සීතස්ස පටිගාතාය උන්න අස්ස පටිගාතාය. වස්තරයක් පොරවගන සීතලෙන් ගැලවෙන්න අපි බාහිරදය යොදාගෙන අපේ සිත නොබි දෙන්න අපි වීරිය කරන්න ඕන. සීතල කියන ස්වබාදහම කොයි කාලෙත්තියෙනවා. හැබැයි සිත භාවනාවට නැබුරු කරගෙන එතර වෙන්න හැම කාලෙකම පුළුවන්කමත් නෑ. ිරයේ වන්න ඕන සීතලින් ආරක් සීතල ගැන නොහිතා වීරිය වඩන්න ඕන සීතලිින් ආරක්ෂාවීමට අපි පුළුවන්නං විකල්ප ක්‍රම භාවිතා කරනවා හැබැයි විකල්පක්‍රම භාවිතා කරන්න විදියක් නැත්තං දැනන සීතල දරාගන භාවනාවට සිතයමු කරගන්න ඕන. දැනන සීතල දැනෙන්නරල අපි සිත බිඳගන්න නැතුව භාවනා කරන්න ඕන ග තමයි මේ වීර්ිය සම්බොජ්ජන්ගේ කියල කියන්නේ. ඉළඟට පින්වත් දැඩි වෂනයක් තියෙන්න්න පොළවා. බෙල්ලෙෙන් දාදිය වැැක්කරන හිසිං දාදිය වැක්කරන අතපයින් දාදිය වැැක්කරන පිටං උදරෙන් දාදිය වැැක්කරන කකුල් දෙක්පුරා දාදිය වැක්කිරල යන විශාල ඌශණ පරිසරයක මේ කටයුත් අපිට කරන්න වෙන වෙන අවස්ථාවන උදාාවවෙන්න පොළුවන්. රට පුළුවන්ද රට කුඩයක් කල්ල ඉර හල එක කර එහෙම බෑ. මේක තමයි පරිසරේ තියන ස්වභාවේ පරිසරයේ සීතල වෙනවා පරිසරේ උස්්නය වෙනවා මේක එර්තුනියාමයක් දැ මේ ධර්මය දන්න ශ්‍රාවකය තමයි දැන්නේ මේ එර්තුූන් නිසාවෙන සිද්ධියක් කියලා දැගෙන ්‍රවකය මොකදරන්නේ ඒ ත්‍රාවකය තමන්ගේ සිත බිඳෙන්න දෙන්නේෙ නැත්තුව අර භාවනනාරමුණ තුළ යුදවනවා හැබැයි ඒ ශ්‍රාවකය තුළ වැඩෙන්නේ වීරිය සම්බෝජ්ජංගය. දයතුට සීතුල නිසා භාාවනා නොකරනවන ශනය නිසා භාව නොකරනවන ඔහු ළඟ වීරිය සම්බෝජ්ජංගය නෑ. ුදුරජාණන් වහන්සේ අවසාන කල්හි බුද්ධත්තේ සඳ වීරය වඩපු විදිෝ ඇත්ව හල ඇති මදේශන ර සතර සම්යයක් ප්‍රධාන වීරය ගැන එනම් කුසල ධර්මියය දියුණු කරගන්න වේරිය තියෙන් ඕන. වීරිය සම්බෝජ්ජන්ගේය ඉල්ලඟට බඩගින්න දැනන්න පුළුවන්නේ බඩිගන්න දැනන කොට බඩිගි නිසන්න පුළුවන් වෙන්න ඕන එක තමයි වීරී වඩනවා කියන්නේ ඉළඟට ජලය නැති අඩු පාඩුවක් නිසා පිපාසේ දෙැනන්න පුළුවන් පින්වත් නිපිපාස නිවසන්නත් ඕන වනන්තරේ මැස්සු ඉන්න පුළුවන් මදුරුව ඉන්න පුළුවන් සත්තුසරපපු ඉන්න පුළුවන් මේයට අමතරව පරිසවේ ජීවත්වන ශ්‍රාවකයකුට බාහිර බලපෑම්ෙන්න්නත් පළවා. දැන් ඒ ශ්‍රාවකය මේ කියන බලපෑම් නිසා තමන්ගේ සමාධසිට බිඳලා තමන් එතන ිවත්වෙනවාද. ඒම නැත්තම් භාවනාව කරනවද. පෙන්වත්න වීරිය සම්බෝජ්ජන්ගේය ඇති ශ්‍රාවකයක් නං ඒ සියල්ලටම දිනන්න ටිඩ්ඩ දෙන්නේ නැත්තුව තමන්ගේ සිත දියුණු කරගන්නවා. තමන් කරන භාවනාරමුණ මතම සිට පිහිටුවනවා. තමන්ගේ භාවනාසිතින් වැඩිය යුතු මාර්ගයන් දියුණු කරගැනීමට වීරිය කරනවා. ඔහු තුළ පසුබසින් ඇති මානසිකත්වේ නිසා ඇති වෙන්නේ වීරිය සම්බෝජ්ජන්ගයි එවීරිය සම්බෝජ්ජන්ගේ වැඩ නාකාරය වීරී සම්බෝජ්ජන්ගේ වැඩෙන්නට නං ඔබ සීතල ඉවස ෝන, ඌස්නය ඉවසන්ඩෝන, සාගින් නිවසන්ඩෝන, පිපාසේවසන්න ඕන මෙසිමදුරුවන්ගේ ආදී සතුන්ගේෙන් ඇතිව නීරිය ඉවසන්න ඕන, ශාරීරික බාධාවලෙන් ඇතිවෙන යම් කරදරයක් වනොත් ඒකත් ඉවසන්න ඕන, මෙසියල්ල තමන් හැරදමලා පෙන්වත්න වීරිය වඩාගන්න ඕන කල්පනා කරල බලන්න මේක බට පුළුවන්ද කියලා පි උතුනේ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහමේකයි එනිසා තමයි මේ වට කිවේ බෝධයංග දරම කියලා ඊළඟට සති සම්බෝධ්ජංගය සති සම්බෝජ්ජගය දම විජේ බෝද්ජංගය ඟට වීරය සම්බෝජ්ජංගය ඒ යෝගාවචරයට තැන් මේ කියන කාරණතුන නිසා ප්‍රීති ඇති වෙනවා මොන මොකක් නිසාද සතිසම්බෝජ්ජන්ගේ නිසාත් දමවිජයේ සම්බෝජ්ජන්ගේ නිසා විරිය සම්බෝජ්ජන්ගය නිසාඒ යෝගාවචරයට භාවනානියෝගීයට නිරාමිස වූ ප්‍රීතියක් ඇති වෙන ඒ නිරාමිස වූ ප්‍රීතිය සතුටු වෙමින් සතුටු වෙමින් තවතවත්ව භාවනාව තුළ සිත යොද වනවා අන්නේ සිත යොද වනකොටයාට දියුණු වෙනවා පීතිි සම්බෝජ්ජංගය ඒ පීති සම්බෝජ්ජන්ගේ කියල කියන්නේ නිරාමිස වූ සැපයක් නිරාමිස වූ සපයක් තමයි පීති සම්බෝදජන්ගේ තුළ වැඩෙන්නේ. පින්වත්නේ මේ දැ බෝධයංග ම සමාන කරනවා බුදුරජාණන් වහන්සේ සක්විති රජ කෙනකුට ලැබෙන සියල්ලටම වඩා භාග්‍යතුන් වහන්සේ වදාරන ලද මේ බෝධයංග ධරම දියුණු කරගැනීමෙන් ඔහුට නිවීමට පත්වන්න පුළුවන් මේ නිවන මග සක්පවිතිරජ කෙනෙකුට ලැබෙන චකරත්නයට වඩා හස්තිරත්නයට වඩා, අසොරත්නයට වඩා, මනුරත්නයට වඩා, ස්ත්‍රීරත්නයට වඩා, ගෘහපතිරත්නයට වඩා, පරිනාහකරත්නයට වඩා මේ බෝධ්‍යංග ධර්ම වඩනයක සේෂ්ටයික කියයවා මෙ මේ බෝධ්‍යංග ධර්ම වැඩීමෙන් වඩා ගැනීමෙන් තමයි සබ්බංරසෝ ධම්මර සංජිනාීය කෙල බුදු හාමුදුරු වදාරන්නේ. බෝධ්‍යියංග ධර්ම බෝධිපක්ෂිත ධර්මයන් තමන් දියුණු කරගන්න කොටමයි මේ ධර්මරස්සේ දැනෙනව කියල බුදු හාමුදුරු වදාාරල තියෙන්නේ ඒක ටයිප පින්වත්නි කියන්නේ සබ්බංග සෝ ධම්මර සංජිනාති කියලා. අපිට හම්බවෙනව රජ කෙනෙ එක රජුරුවන්ගේ නම තමයි මහසුදර්ශන රජ්ජුරුවෝ මහසුදර්සන රජුරුව කියලා කියන්න පෙන්වත්න සක්විති රජ කනේ ඒ සක්විති රජ්ජුරුවන්ට දවසක් දියනාල පිරිසිුදු වෙලා සීලය ආරක්ෂා කරගෙන මේ පැන්වඩල්ල ප්‍රාර්ථනාවක් කරනවා මට චකරත්නේ නැතන් චක්‍රායුදය පහළ වේවා කියලා චකර කියලන රවුමක් විදිහට පිටල තියවා මේ පිටල තියෙන රවමේ වටේට පින්වත්න දත්වගේ කොටස් දාහක් තියනවා දහදා ඒ රෝධයක් වගේ තමයි තියන උල් දාහක් තියෙනවා මේ චකරත්නය වටට පිහිටල දහ දහක් පිටල තියනු හැම වෙලාවිදි මේ චත්්‍රය කැරකෙනු ආංෙ චත්ත්‍රය කැරගෙනුකොට නැගෙන හඬට සියලුම අන්‍යාය බියට පත්වෙනවා හතුරෝ බියට පත්වෙනවා මේ සක්විත රජුරුවංලඟ තියෙන චක්ක්‍රරත්නය හඬ ඇහුණහම. එතකොට මේ ආයුදය අරගෙන රජුරුවෝ යුදධබිමකට ගිහින් යුද්ධ කරනවා කියල කිව්වොත් ඒ සියල්ලෝම සතුටින් මේ රජ්ජරුවන්ට තමංග රාජ්්‍යය පවරණලු. යුද්ධයකට යන්නෙ නෑ. යුද්ධයකට නොගොස් රජ්ජුරුවන්ට ලැබෙන මේ රාජදහනි ටික රජ්ජුරු ධාර්මිකව පාලනය කරනවලු. නිරන්තරයෙන් පන්සේ සමාධංකරවනවා දස කුසලෙහි පුරවැසිය පිහිටවනවා එතකොට මේ රජ්ජුරුවන්ට සතර දීප හතර පැත්තෙන් ප්‍රදේශ හතරක් අයිති සියළුම රාජ්‍යය රජ්ජුරුව පාලනය කරනවා එනිසා තමයි සක්විති රජ්ජුරුවන්ට තියෙන භූමිය. සක්කිති රජරුවන්ගේ සියලු රාජ්‍ය සම්පත් අහිමෙනවා කළගැන මේ චක්ප්‍රයෙන් අහිමි වෙන දවස. ඒ පිනත් විධ සූත්‍ර වල දේශනා කරන යාලෝක අඩුවීගෙනන රජරු දැන ගන්නවා දැන්න මේ කාලීවර වීගෙන එක ලේකඇතිවම දේශනාව. නමුත් ඔය රත්නයට වඩා මන රත්නයරද. චක්කරත්නයට වඩා සේෂ්ටයි බෝධයංග ධරමටික දියුණු කරගන්න එක. ඉළඟට කියන පෙන්වත්නේ හස්ති රත්නය චක්ක්‍රයේ ලබාගෙන සිල්ලා ආරක්ෂා කරගෙන කරන දෙවිනි ප්‍රාර්ථනාව මේතා හස්තියා පුදුම විදිහට ලස්සනයි කියනවා. ප්‍රියමනාපයි රජතුමාගේ සිතුවිලීවලොට මේ ඇතා පාලනය වෙනෝ දමනය වෙනවා හීලෑ වෙනවා මේ ඇතා මල්ලකට දැන් ඉන්ඩෝන කියලා රජ්ජුරු හිතනකොට රජුර ලඟට එ එකක රජ්ජුරුවන්ට හිත නැදේ ඇතාට දැනෙනවා මේ හස්තිියගේ ගමන් වේගේ කොච්චරද කිවොත් පින්වත්න උදේකෑම කාල මේ හස්තියා පෘතුවිය වටේ රව් මගියොත් දවල් කන්නපොව් රජමාලි ගාාවට ඇතාට එන්න පුළුවන් කියනවා ඒ තරං වේගයක් තියෙනවා කියනො මේ හස්තිට. ඒ හස්තියාගේ වේග එච්චරණං හිතල බලන්න අශ්වයගේ වේගයත්තේ හා සමානයි. එච්චර හස්තියෙක් ලබනමට වඩා බුදු හාමුදුරෝ කියනමකක් ද පින්වත් මහනනේ බුදු කෙනෙක් ලෝකේයට පහළ වෙල බදාරන මේ සප්ත බෝධ්‍යංග ධර්ම ටික වඩාගන්න එක ේෂ්ඨයි කියනවා අර චත්‍රයට වඩා අර ඇතාට වඩා ඒ අශ්වයට වඩා ඒ මානිික්්‍යයට වඩා ඒ ස්ත්‍රීයට වඩා ඒ ගෘහපතියට වඩා ඒ පරිනාහකයට වඩා පෙන්වත්න සප්ත බෝධයංග ධර්මයූ සේෂ්ටයි කියන බුදු හාමුදුරුව මොකදද මේ කියන්නේ මේ කියන්නේ සමතයෙන්සා විදර්ශනාවකින් සිට දියුණු කරගන්නකොට ඒ ලැබෙන ලාභෙය මේ ලාබේට වඩා ශේෂ්ටයි කියවා. පිනත්වවට මැනික්‍රත්නය තියන වටනකම කිවොත්තේ මේහමලු. මේ මානිකයේ ලීියක රඳවලා රාත්‍රීකාලයේ මේ මැනිිකෙන් ආලෝකයේ ගන්න පුළුවන් කෙනවා යුදන් දොල හකන්. ලෝක යොදුුන් දොළහක් කියවා ඒ ආලෝකය දවල්ට ඉරපායල තියෙන වගේලළි මැනිකී තියෙනනා ලෝකය එච්ච රාලෝකට වඩා වටන්න මොකක්ද පීති සතිසම්බෝජ්ජංගය ධම්ම විජයේ සම්බෝජ්ජංගය පීති සම්බෝජ්ජංගය විරිය සම්බෝජ්ජගය පස්සද්දි සම්බෝජ්ජංගය සමාධි සම්බෝජ්ජංගය උපෙක්කා සම්බෝජ්ජන්ගේ මේ කියන බුද්ධංග ධර්ම පින්වත්නිි සේෂ්ටයි. තමන්ගේ අභ්‍යන්තෙරික සිතිිවෙලි පාලනය කරගැන සිතදියුණු කර ගැනීම සේෂ්ටයි කියනවා සක්විති රජකමට වඩා. එහනම් මේ ගෞතම බුද්ධ සාාසනය තුළ බමකක්ද කරන්න ඕන මේ ගෞතම බුද්ධ සාසනය තුළ පින්වත්්‍යබ කරන්න ඕන මේ බෝද්ධයංග ධර්මටික දියුණු කරගන්න වේරිය වඩන්න ඕන ඟට බලන්නක බදුරජාණන් වන්ස මත කරනනාකාරය පස්සද්ධක ආයස සුකිනෝ චෙත්තං සමාධීති පස්සදදි සම් බොජ්ජන්ගෙන් සිතකයි සංසිින්දුවාගැෙන භාවනා කරන යෝගාවච්චරයට සංසින්දීම වෙන නිසා සුවේ නිසා බලවස් සමාධියයක් ඇති වෙනවා ඒ සමාදිය බලවත් සමාධයක් එතකොටයි කියන සමාධි සම්බෝජ්ජන්ගේ කියලා. ඒ සමාධිය පළමුයි මැතිකර ගැනීම නිසා සමාධි සම්බෝජ්ජන්ගේ වැඩෙනවා. මොකකින්ද චිත්ත චෛතිසිකයන් නොසන්සුම්භාවය නැතන් කෙලෙස්වලින් ඉවත් කරලා පිරිසිුදු කර ගැනීමෙන් පාමාවචර කුසල චිත්තයා සංසුම් බවට පත්කිරීමෙන් ප්‍රීතිය පහළ වෙලා එතකොට මේ යෝගාවච්චරයාගේ චිත්ත චෛතිසිකය සංසිදිල ගිහිල්ලා එතකොට චිත්ත සෛතසකයන්ගෙන් සංසිදුනහම දෙවෙන ස්වභාවෙන් ඇත්තෙනය කැනෙ සිල් වෙන්න පටන්ගන්නවා ශරීරයට සනීපයක් දැරෙන්න්න පටන් ගන්නවා ඒනම් මේ සිත ගිනිගන්න එක නිවන වෙලාවටයි නිවෙන කොටයි පස් අද්ධි සම්බෝජ්ජන්ගේ වැඩෙන්නේ. අන්නේ පස් අද්ධි සම්බෝජ්ජන්ගේ වැඩීමෙන්, පස්සද්ධ කායස සුකිනෝච්චිත්තන් සමාධියති, ඒ සිත සමාධියකට පත්වෙනවා. පින්වත්න භාවනාවේ යෙදෙනකොට යෝගාවචරයාගේ සතති සම්බොජ්ජන්ගේය, දුබල වෙන්න පටන් ගත්තොත්. ඒ කර්මස්ථානයෙන් සිට බැහැරට යන්න පටන් ගන්නවා. බලන්ඩ සති සිහයන තොර මේක ගැන මධරණෝ පිනවත්න්නේ සීලය තමයි තමන් අධිස්ඨානයක් තියෙන්නේ සීලයේ සිදස් වෙන්න විදික් නෑ කැඩිල බිඳිල තියන විදික් නෑ මුලින්මදින් අගින් කබර දාලතියෙන්න්න විදියක් නෑ අන්න එහෙම නැති වඋනොත් තමයි මේ සීලයෙන් මේ සමාධිය දක්වා එන්න පුළුවන්නේ එහම නැත්තං අරමුණ කෙරේ සිත පවත්වන්න පුළුවන්කමක් නෑ. වීරිය බොජ්ජන්ගේ දුබල වෙනකොට නිදිමත ඇති වෙලා එක භාවනාවට බාධාවක් වෙනවා එතොට යාග නැත්තිමකක්ද එයාලගේ නැති වීරිය සම්බෝජ්ජන්ගය වීරිය සම්බෝජ්ජන්ගේ නැති වෙනකොට එයාට නිදිමතයෙනවා නිදිමත එෙනකොට යම්ගොත කරන්නේ නිදාගන්නවා හැබැ නිදාගන්නමකක් නිසා දෙයට වීරිය නැතිකම නිසා. හැබැයි වීරති බනගයා මොකද කරන්නේ වීරති බනඟයා නිදාගන්න නැතුව වීරී වඩනවා. එතකොට උද්දච්චක මැති වෙනකොට දච්චක නැති කරලදා නොමක්ද වීරියතිර නිසා. නැත්තා උද්දච්කම දිනනවා. උද්දච්චක මාපු ගමන් සිත සැලෙන්න පටන් ගන්නවා සිත බිඳල යනවා. එතකොට එයායට සමාධීරඇත්ති වෙනවා. බලන්න සක්විති රජකමට වඩා මේ සිතේ නිවීම කොයි තරං භාග්‍යත්්දකයන එක බුදු හාමුදුරු වදාරලා තියෙන විදිිය. එනිසා මවබට ප්‍රාර්ථනා කරනවා නික් උද්ජිතංවාක්කුද්ජයිය. මේ බෝදධයංග ධරම දැනගත්තට ප්‍රමාණවත්වවෙන්නේෙ නෑ. පෙන්වත්න බෝදධ්‍යංග ධරම දියුණු කරගන්න ඔබ වීරය වඩන්න. වීරය වඩල ලබන ප්‍රතිඵලේතමයි සංසාර විමුක්තිය සොඳහාබට උපකාණයක් වෙන්නේ. ට තුම් දර මේ සඳහා උපකාරයක්ම වේවායන ප්‍රාර්ථනාවෙන් අපි ආශිරවාද කරනවා. තිං අපි මම යළි දවසකෝ ඇත්තන්ට මේ දේශනාව දීරගවට පැහැදිලි කරල දෙන්න උත්සාහ දරන්න. අද මේ යුතුම් දේශනාව ප්‍රඥානාලිකාවතුලින් විකාශනය කිරීම සඳහා අභාව ප්‍රාත්්‍ය ශ්‍රියාවීර සිංහ මහත්මියගේ ස්වාමිපුරුෂ්‍යාවන ගුණදසකාරීවසම් මහත්ම KMGෙන් ලක්මාලි දියනිය ඒවගේම GDP ඉන්ත්‍රජිත් බෑනනවාන් විසින්, සැදැඇති දායකත්වය දරා තිබුණා. අරමුණු කොට තිබුණේ බද්දේගම ගාලුපාර, රේෙන්දගේ දැරවත්ත රෝහලා සල පදිංචිව සිට විශ්‍රාමික සංඛ්‍යයාලයකනල්ල ධාරිනි ශ්‍රයාවීරසිංහ මහත්මිය, දෙදස් දහටේ මාර්තුමාසේ විසි අට වන දෙන පරලෝ සපත්වී දෙදනටවසර පහක් ගතවීම නිමිත්තිං. එතුමියට පුුණ්‍යාන මෝදනා කිරීම පිණිසම උතුම් දරමාු සාසන පවත්වුණු ලබන අතර මෙම උතුම් ධර්මදානයෙන් ජනතවන්නාව පුුණ්‍යකුසා ශ්‍රයාවීරසිංහ මහත්මියයට අනුමෝදං වෙත්වායන සාධසිල්ප්‍රාර්ථනාවෙන් අපි. යාාන මෝදනා කරනෝ. අම්මා ජීවතුන් අතර සිටියේ නම් කොයි තරංකප කිරීමක් ඔය ඇත්තු වෙනුවෙන් කලාද කියන එක ඇගෙන් අහල දැනගන්න පුළුවන්. නමුත් ඔබ කල්පනා කරන්න මේ සමාජ බැවිදිින්නේ දෙපයින් නැගීහිටින්නේ මේ සමාජයේ ගුණ දහම්මති කෙනෙක් වශෙන් ජීවත් වෙන්නේ රටලෝක තරණය කරමින් ඔබේ ජීවිතය ඔබ ගෙවන්නේ ඒ සත්පුරුෂ දෙමෝපියන්නේදා අප මන විහෙසකට පත්වමින් ඔබ පෝෂණය කළ නිසා. රැකගත්ත නිසා ඔබව දියුණු කළ නිසා අපි ඉතාමත්ම සත්පුරෂ දරුවන් වශයෙන් නිදන ප්‍රප්්‍ර දෙමාපියන්ට පුඥානමෝදනා කිරීම අපේ වගකීම. එනිසා ආදරණය මෑණියන්ට මේ පින්කුසල් සසරදුකින් අත්මිදීමට උපකාරයක් වේවායන ප්‍රාර්ථනාවෙන් පින්වත්න පුුණ්‍යානමෝදනා කරෙනවා. හිටපු විශ්‍රාමලත් මහෙස්ත්‍රාතන් K.MG හෙම චන්ද්‍ර එවගේම විශ්‍රාමලත්තුපු විදවල්පතේ ලැන්ටිකාරිය වසම් පේජයවර්ධන ජෙවීරසිංහ, අමරදාසවීරසිංහ, ධර්මදාස වීරසිංහ, ආරියදාාසවීරසිංහ, ස්V.P වයි දෙරත්න, Pඒ අබේ සිරිගුණවර්ධන යන සිරු දෙනාටද මේ පින්කු සල්ලනු මෝදංවේ සසර ගමන් කළවරුතුම් නිර්වාණසුවේ සාක් ෂාත්වේවා යන, ප්‍රාර්ථනාව පි සිද්ධ කරනවා. සුජීවත්ත සිරණ ගුණදාාසකාරයේව සම්පියානන්ට නිදුක් නීරෝග සුවපත් භාාවේ දීර්ගායශ සම්පත්තිය සැලසේවා. එ වගේම තිසේජා ඉන් සරණි ස දසුල සේජාන් මුණපුුරුමිනි මිියන්ටද නිදුක් නීරෝග සුවපත් භාවේ දිගා සිරි සම්පත්තිය ලැබ අධ්‍යාපන කටයේතු සර්ව ප්‍රකාරයම සාර්ථක වී අනාගත අභියවෘදිය සැලසිෙත්වා යන, ප්‍රාර්ථනාවෙන් පින්වත්න ලාශිර්වාද කරනවා. අදාපිශ්‍රවණය කළම යුතුම් ධර්මපද ප්‍රායෝගික ව බේජීවිතේ දියුණු කරගන්න රත්නත්‍රයාශිරුවාදෙහෙ සැලසේවා. ආකා සටහාාච්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තා අනු මෝදිත්වා චිරන් රක්කං තුලෝක සාසනං චිරං රක්කං තුදම්ම දේශවනං චිරංරකංතුත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. මෝහක්කයෝ නිප්පානන්